සුභ දවසක් වේවා ආදර අම්මිතාත්තේ දුවේ පුතේ. සුදෝ ස්වාමින් වහන්සේගේ ආදරෙන් පිරිච්ච මේ ලස්සන දවසේදී අපි එක එක්කෙනා අපේ පැවිදි හවුල් හැටියට පෞද්ගලිකව ඒ වගේම ඔබේ සුදෝ පවුල හැටියට ඔබ එක එක්කෙනා නොයිකුත් නොයිකුත් ආකාරයේ තීරණ අරගෙන ඇති මම කොහොමද මේ කාල පරිච්ඡේදය වෙනදට වඩා ශුද්ධවන්ත ආකාරයට ගත කරන්නේ. ඒ වගේම ඒ දේ තුළ මගේ ජීවිතේ ඇති සැටියෙන් මම බාර අරගෙන ඒ වගේම මගේ ජීවිතේ පරිවර්තනයක් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් මම කොහොමද ඇති කරගන්නේ. සමහර විට මම දන්නවා පෞද්ගලිකව සිගරට් බොන අය මේ කාල පරිච්ඡේදයේ සිගරට් බොන්නේ නැහැ. අරක්කු බොන්න පුරුදු වෙලා හිටපු අය අරක්කු බොන්නේ නැහැ. මස් මාළු කන්න පුරුදු වෙලා හිටපු අය මස් මාළු කන්නේ නැහැ මේ දවස් 40 තුල. පාටිස් වලට සමහර වෙලාවට යන්නේ නැහැ. දවසකට කොහොම හරි පැයක් හරි අරගෙන ඒ විශේෂයෙන්ම මෙහෙයක් තියෙන තැනකට මේ ඥානකාන්තිය දවස් 40 ඥානකාන්තියක් තියෙන තැනකට යන්නට ආරම්භ කරනවා. සමහර ඇඳුම් පැළඳුම් පවා ඉතාමත්ම්ව අඳින්න කරන්නට පටන් ගන්නවා. මෙන්න මේ වගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඇයි අපි නොයිකුත් නොයිකුත් තීරණ ගන්නෙ? මොකද අපි දන්නවා හරියට vehicle එකක් අපි පාවිච්චි කරන ඔබ දන්නවා ඇති අනුගනේ bicycle එකක් හරි vehicle එකක් හරි එහෙමත් නැත්නම් අපේ රත්තරන් අම්මලා කුස්සිය පාවිච්චි කරන blender එකක් වෙන්න පුළුවන්, microwave එකක් වෙන්නට පුළුවන්, එහෙමත් නැත්නම් ලිපක් වෙන්නට පුළුවන්. මේ මොනවා වුණත් යන්ත්‍රයක් අපි පාවිච්චි කරනකොට අන්නේ යන්ත්‍රයේ පාවිච්චි කරගෙන 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 යනකොට අඩුම ගානේ අපි දොරට දාන ඒ දොරගුල වෙන්න පුළුවන්, යතුරු වෙන්නට පුළුවන්. දිගටම පාවිච්චි කරගෙන 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 යනකොට එහි තියෙන ස්මූත් භාවය නැති වෙලා යනවා. ඒකේ තියෙන අර ඉතාමත් පහසුවෙන් ක්‍රියා කරන්න පුළුවන්කම නැති වෙලා යනවා. ඔබ දන්නවා සර්විස් එකකට ගිය වාහනයක් අරගෙන එනකොට මොනතරම් සන්තෝෂෙන්ද ඔබ ඒක පදවන්නේ කියලා. ඒකට නව ජීවියක් හම්බෙලා අලුතෙන් තෙල් දාලා ඒ අවශ්‍ය කරන දේවල් අයින් කරලා ස්වාමින් වහන්සේ තුල ඒකට නව පණක් හම්බෙලා මෙන්න මේ වගේ යන්ත ශූත්‍ර වලට විතරක් නෙවෙයි අපි පරිහරණය කරන නැවුම් භාවයක් ඕනේ. ඔබ දන්නවා ඇඳුමක් නිකම්ම අඳිනවට වඩා ඒක ලස්සනට අයින් කරලා අඳින්දී හොද්දට හොදලා අඳිනකොට ඩ්‍රයි ක්ලීන් කරලා අඳිනකොට ඒකේ තියෙන පුදුමාකාර තේජාන්විත පෙනුමක්. සපත්තුවක් අරගෙන ඒක හොඳට පොලිෂ් කරලා පරණ වුණත් හොඳට පොලිෂ් කරලා දානකොට ඒකේ තියෙන අමුතු තේජාන්විත බවක්. මෙන්න මේ ආකාරයට රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපේ ජීවිතේ අපේ ආත්මය සර්විස් කර ගන්නට තමයි සුදෝ ස්වාමින් වහන්සේ දවස් 40ක් දීලා තියෙන්නේ. මෙන්න මේ දවස් 40 තුළ එහෙනම් ඔබ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබ පෞද්ගලික උත්සාහ කරන්න, ස්වාම පුරුෂයෙක් හැටියට උත්සාහ කරන්න, භාර්යාවක් හැටියට තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක්, දුවෙක්, පුතෙක්, චූටි පැටියෙක් හැටියට පුංචි පුංචි ආකාරයෙන් හරි උත්සාහ කරන්න. මට මතකයි මේ මුන්නක්කරේ ඉන්න කාලේ මේ අපේ අම්මා කෙනෙක් ගෙනලා දීපු ඒ හාල් ටික මට මතකයි. ඒ අම්මා කොහොමද පරිත්‍යාග කරේ? ඒ පරිත්‍යාග කරලා හාල් විට විට තමයි ඒ අම්මා එකතු කරේ. ඉතින් මෙන්න මේ ආකාර රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ සමහර අය පරිත්‍යාග කරන්නට ගොඩාක් පෙළඹෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. එහෙමනම් ඔබට පුළුවන් නම් ඔබ කැමති ආකාරයට ඔබේ ජීවිතය එහෙමනම් පරිවර්තනය කරගන්නට හැකි. පරිවර්තනය කරගන්නට හැටි ස්වාමින් වහන්සේ තව ජේසු කෙනෙක් වෙන්නට, ජේසු කෙනෙක් වගේ වෙන්නට, ජේසු කෙනෙක් වෙන්නට අවශ්‍ය කරන පුරුදු පුහුණු වීම මේ දවස් 40 තුළ ඔබේ ආත්මයට දෙන්න, ඔබේ ජීවිතයට දෙන්න. එතකොට පුළුවන් වෙයි රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබට අලුතින් ඉපදෙන්න ස්වාමින් වහන්සේගේ උත්ථානය තුළ, ඔබේ ජීවිතය තුළ නව උපතක් ලබන්නට, උත්ථානයක් ලබන්නට, ඔබට පෞද්ගලිකව උත්ථාන මංගල්‍ය සමරමට ඔබට හැකි වේවි. මේ වරප්‍රසාදය මේ කාලය තුළ විශේෂයෙන් ලැබෙනට කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට ජේසුගේ පිහිටයි.